අභියෝගාත්මක මැතිවරණ ව්‍යාපාරය තුල ලැබූ විශිෂ්ට ජනතා ජයග්‍රහණය. ඒ ජයග්‍රහණය තුල රටේ ජනතාව බලාපොරොත්තු ඔවුන්ගේ අරමුණු ප්‍රාර්ථනාවන් සහ සිතුම් පැතුම් රාශියක් තිබුණා. පහුගිය අවුරුදු 3.5ක් නැත්නම් 4කට කිට්ටු කාලය තුල මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන්ම මේ කාලය තුල අපි රජයක් විදිහට ලබාගත් ජයග්‍රහණ කරපු හොඳ වැඩ කොටස් රාශියක් තිබෙනා වගේම ඉතාමත් අවඩදායක වූත් අසුබ වූත් අවිචාර වූත් සිදුවිලි රාශියක් සිද්ධ වුණා. මෙතනදී මූලික වශයෙන්ම ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට කිරීම පිළිබඳව යම් පැත්තකින් අපි සතුටු වෙනා වගේම මම හිතන්නේ රටේ ජනතාවත් එක්ක අපිට එකතු වෙන්න වෙනවා. අපි බලාපොරොත්තු වූ තැනට රට අපිට ගෙනියන්න නොලැබීම පිළිබඳව. ඒකට ඒ తත්වය ඉදිරියට මම දන්නේ නැහැ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට කරගන්න පුළුවන් වෙයිද කියලා. 2015 ජයග්‍රහණයෙන් පස්සේ පළවෙනි අමාත්‍ය මණ්ඩලයේ තෝරන අවස්ථාවේ ඉඳලම අපේ මැතිවරණ ප්‍රකාශනයේ ප්‍රතිඥාවන් කඩ වුණා. විද්‍යාත්මක පදනමින් විෂයන් අමාත්‍යංශ වෙන් කළ යුතුයි කියලා මැතිවරණ ප්‍රකාශනයේ තිබුණා. විශේෂඥ කණ්ඩායමක් පත් කරලා ඒ කටයුතු කරගෙන ගිහින් තිබුණා. නමුත් මම දන්න විදිහට ඒ ලිපිගුණවත් බැලුවද කියලා දන්නේ නැහැ. එදා මෙදා කාලය තුල ඇති වූ සිදුවීම් මාලාවක් තුල ප්‍රධාන වශයෙන්ම අපි බලාපොරොත්තු නොවුණු ඉතාමත් අයහපත් තත්ත්වයන් රාශියකුත් ගොඩනැගුණා. යහපත් තත්ත්වයන් ගත්තාම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම, ජනතාවගේ නිදහස, 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම. 19 වෙනි සංශෝධනයේ මම දකින්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම තුළ ඇතිවෙච්ච ඒ සම්බන්ධයෙන් ප්‍රගතිය විතරයි, අනිත් පැත්ත මම අද දකින්නේ විශාල ආරවුලක් විදිහටයි, දේශපාලන ආරවුලක් විදිහටයි. ඒ වගේම 19 වෙනි සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමේදී වගේම රටේ අනික් තනතුරුවලට පත් කිරීමේදී පුජ්‍යලයින් විවස්ථා සභාවෙන් විවස්ථා සභාව කොතෙක් දුරට අපක්ෂපාතී වුණාද, සාධාරණ වුණාද කියන කාරණය මට නම් ප්‍රශ්නයක්. අද අග්‍රවිෂකාරතුමාගේ ඉඳලා නීතිපති, පොලිස්පති, ස්වාධීන කොමිෂන් සභා මේ සියල්ල පත් කරන්නේ විවස්ථාදායක සභාව. මම දැක්ක ප්‍රධානම දේ තමා විවස්ථා සභාව තුළ අධිකරණයට පත් කිරීම කිරීමේදී අධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාරවරුන්ගේ නම් විවස්ථා සභාවට ඇරපුවාම ඒවා ප්‍රතික්ෂේප වුණා. විශේෂයෙන්ම විනිශ්චයකාරවරුන් පිරිසක් අතරේ මට චෝදනාවක් තිබෙනවා, මේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඒ අයට පත්තීන් ලබා දෙන්නේ නැහැ කියලා. මම ඒක පැහැදිලිව කියන්නට ඕනේ. ඒ මම චෝදනාවට ලක් වී තිබෙන සෑම නමක්ම මම විවස්ථා සභාවට දාලා තියෙනවා. විවස්ථා සභාවේව ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. විවස්ථා සභාව තමන්ට සුදුසුයයි කියන නම් විතරක් තෝරගෙන තිබෙනවා. ඒ තුල අධිකරණ ශේෂ්ත්‍රෙත් ජ්‍යෙෂ්ඨ විනිශ්චයකාර තුර දරණ අයට අසාධාරණයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා විවස්ථා සභාව විනිශ්චයකාරවරුන් පත් කිරීමේදී අනුගමනය කරන ක්‍රියාපිළිවෙත කොතෙක් දුරට අපක්ෂපාතීද, මධ්‍යස්ථවද කියන ප්‍රශ්නේ පැන නැගිලා තිබෙන නිසා ප්‍රශ්නාර්ථයක් ඇති වෙලා තිබෙනවා. ඒට විශේෂයෙන් මට ඔප්පු කරන්න කරුණු රාශියක් තිබෙනවා. එතකොට අපි මුහුණ දුන්න ඉතාම කටුක අත්දැකීම් ගත්තාම අපි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව පරාජය කරලා රටේ ජනාධිපතිවරයෙක් පළවෙනි වතාවට පරාජය කරලා රටේ ජනතාව 62,50,000කින් මාව පත් කරේ. විශේෂයෙන්ම එදා ඒ තිබුණු ආණ්ඩුවේ බරපතල වැරදි නිසා. ඒ තුළ මූලිකම දේ තමයි දූෂණය සහ වංචාව.
එතකොට දූෂණය සහ වංචාවට විරුද්ධව ජනතාව ජනතා ආණ්ඩුවක් පත් කරපුවාම 2015 ජනවාරි 8 තමන්ගේ ඡන්දයෙන් මාස 3ක් යන්න කලින් ඇතිවෙච්ච මහා බැංකු මහා මංකොල්ලය 2015 වසරේ අවස්ථා දෙකකදී වාර්තා වුණ සිද්ධීන් අනුව අපි දූෂණයට විරුද්ධ ගෙන ගිය සටන සම්පූර්ණයෙන්ම දූෂිත කරලා තිබෙනවා. එය සම්පූර්ණයෙන්ම ජනතාවගේ ප්‍රාර්ථනාවන් සහ අපේක්ෂාවන් සුණු විසුණු කරලා තිබෙනවා. යහපාලන දේශපාලන සංකල්පය විනාශ කරලා තිබෙනවා. දැන් මම අදත් උදේ මහ බැංකු අධිපතිවරයාට කතා කරලා දුරකථනයෙන් ඇහුවා ජනාධිපති කොමිෂන් සභාව විසින් නිර්දේශ කරන ලද නිර්දේශ තුල ප්‍රධාන නිර්දේශයක් වූ වෝහාරික විගණනය ෆොරන්සික් ඔඩිට් එක අද වෙනකන් කරලා තියෙනවද කියලා අද වෙනකන් ඒක කෙරිලා නැහැ ජනාධිපති කොමිෂන් සභාව පැහැදිලිව කියනවා මේ සිදුවී මහ බැංකු මංකොල්ලේ මුදල් වල මුල්‍ය වටිනාකම ජනතාවගේ තවම මෙතෙකයි කියා සීමාවක් කියන්න පුළුවන් කමක් නැත. මෙය අවුරුදු ගණනාවක් සිදු වී ඇත. වාර්තාවේ තිබෙනවා. 2007 8 ඉඳලම මේ සිදු වුණා කියලා කොමිෂන් සභා වාර්තාවේ තිබෙනවා. එතකොට ආර්ථික විශේෂඥයින් මට පහුගිය සතියෙත් මේ ගැන සාකච්ඡාවදී කිව්වා ජනාධිපතිතුමා අවුරුදු ගණනාවක් තුල මේ සිදුවී ඇති මහා දූෂිත මංකොල්ලේ බැංකු මංකොල්ලේ ජනතාවගේ මුදල් මංකොල්ලය බිලියන් 1000කට එහා කිව්වා බිලියන් 1000කට එහා කියලා කිව්වා එතකොට බිලියන් මම මේ කියන්නේ ආර්ථික විශේෂඥයෝ කියන දේ අද වෙනකන් කිසිම විගණනයකින් කොමිෂන් සභා වාර්තාව අනුව සොයාගෙන නැති මුදල් කන්දරාව එතකොට මේ ප්‍රශ්නේදී පැහැදිලිවම ගරු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා දන්නවා අර්ජුන මහේන්ද්‍රන් මහතා පත් කරන අවස්ථාවේ මම දැඩි ලෙස විරුද්ධ වුණා මහා බැංකු අධිපති ධූරයට. නමුත් මාව ජනාධිපති ධූරයට පත් කළා සතියක් වගේ කාලයක් තුල මම කළගුණ සලකන කෙනෙක් විදියට කළගුණ දන්නා කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්මයා සමග මට කිසිදු ගැටුමක් අවශ්‍ය නැති නිසා එතුමාගේ දැඩි ඉල්ලීමට මම අර්ජුන මහේන්ද්‍ර පත් කළා. එතකොට එසේ වූ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියාකාරීත්වය තුළ මේ සිදුවීම් සිදු වෙලා රට තුළ මහා ගින්නක් වගේ ඇති වුණා. විශාල උණුසුමක් ඇති වුණා. පාර්ලිමේන්තුවේ දේශපාලන ශාස්ත්‍රයේ ජනතාව තුළ මාධ්‍ය තුළ ඒ ඇතිවෙච්ච උණුසුම ඉතාමත් ප්‍රබල වුණා. ඒ තත්ත්වය තුළ මහ බැංකු කාර්ය මණ්ඩලය ඔවුන් වැඩ නොකරන තත්ත්වයට අකර්මණ්‍ය තත්ත්වයකට පත් වුණා. ඒ ඉතාම දැඩි ලෙස රටේ මේ උණුසුම ඇති වෙච්ච වෙලාවේ. ඒ වෙලාවේ මම තීරණය කළා මහ බැංකුවට යන්න. මම මහ බැංකුවට යන්න තීරණය කරපු වෙලාවේ ගරු අගමැතිතුමා මම යන බව ආරංචි වෙලා මගේ නිවසට ආවයිද. ඇවිල්ලා මෙතුමා මගෙන් ඇහුවා මහ බැංකුවට යනවාද මං කෝ මම යනවා මෙතුමා කැමැත්තක් දැක්වී නැහැ මහ බැංකුවට යනවට එතුමා කිව්වා මගේ යටතේ කියන්නේ එතුමාගේ යටතේ මහ බැංකුව තියෙන්නේ කියලා මං කිව්වා ඔබතුමාගේ යටතේ බව ඇත්ත නමුත් මම ජනාධිපති නිසා මට යන්න පුළුවන් නේද කියලා මම ගියා මම යනකොට අගමැතිතුමා සමග අර්ජුන මහේන්ද්‍රත් මහතාත් එතන හිටියා අර්ජුන මහේන්ද්‍ර මහතා දුන්න බුලත් අත මම අනියතින් අරගෙන ඔහුගේ මූණ නොබලා මං ඇතුළට ගියේ. එතකොට මේ සිද්ධියේ ඉතිහාසය ගත්තාම අර්ජුන මහේන්ද්‍ර මහතා අදත් නැහැ. ඔහු අල්ලා ගැනීම පිළිබඳව වැඩපිළිවෙලක් හරියට රජයේ ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ වාට අවශ්‍ය නිලධාරීන්ට ශක්තිය ලැබුණේ නැහැ. මේ මංකොල්ලේ පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවට සහයෝගය දුන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ අනික් නිලධාරීන්ට තර්ජනාව ඒ අයට බලපෑම් ඇති වුණා. ඒ අයට විරුද්ධව පරීක්ෂණ පැවැත්තුවා. ඒ අයට විරුද්ධව මැති ඇමතිවරුන්ගේ දුරකථනවලට සවන් දීලායි කියලා මේ පරීක්ෂණ කටයුතු සඳහා
ඒ අයට විරුද්ධ පරීක්ෂණයක් ආරම්භ කළා. නමුත් අවසානයේ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කළා. දුරකතන වලට සවන් දීමක් අගමැතිතුමාගේ හෝ මැතිඅමතුරුන්ගේ කරුවේ නැත. පර්පචුවල් ට්‍රෙෂරි සමාගමේ අද සිරභාරයේ සිටින එම සැකකරුවන්ගේ දුරකතන පරීක්ෂා කළාය. දුරකතන ඇමතුම් අරගෙන තියෙන්නේ කොහාටද ඇවිත් තියෙන්නේ යන්නේ කොහාටද කියලා. එහිදී ඔවුන් සොයාගත් අය මැතිඅමතුරුන්ගේ දුරකතන හුවමාරු වී තිබෙන බව කියලා නිවේදනයක් නිකුත් කළා කොමිෂන් එක. අර පරීක්ෂණ නිලධාරීන්ට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කරපු වෙලාවේ මෙවැනි තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අදත් මේ බිලියන් 1000කට වැඩි කියන අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවෙච්ච මේ වැරදිකාරීන්ට දඬුවම් දීම පිළිබඳව මම ඉතාමත් කනගාටු වෙනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා මම පත් කෙරුවේ ඔක්තෝබර් මාසයේ 26 වෙනිදා. ඊට දවස් 4කට කලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මහ බැංකු මංකොල්ලේ වැරදිකරුවන්ට දඬුවම් පැමිනවීම සඳහා අවශ්‍යයි කියලා අල්ලස්සා දූෂණ කොමිසම නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කළ අල්ලස්සා දූෂණ කොමිසම සභා සංශෝධන පනත වචන කීපයක් සංශෝධනය කරන්න තිබුණේ. පාර්ලිමේන්තුවට යවලා මාස 5කට වැඩිය පාර්ලිමේන්තුවේ මේක කබඩ් ඇතුලේ එළිය ගත්තේ නැහැ. මම මේ ගැන අවස්ථා කීපයක් තල්තාතු කොරළ ඇමතිතුමියට කිව්වා. එතුමිය අධිකරණ ඇමති නිසා කිරියල් ඇමතිතුමාට මම කිව්වා කියලා බොහොම අමාරුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරගත්ත මාස ගාණක් කබඩ් ඇතුලේ තිබිලා. නමුත් අවසානයේ පාර්ලිමේන්තුවට අරගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති විදිහට දිවුරුම් දෙන්න දවස් 4කට කලින් 5කට කලින් පාර්ලිමේන්තුවේ විවාදයට අරගෙන දින නියමයක් නැතුව තමුන්නාන්සලා කල් දැම්ම සංශෝධනය. ඇයි ඒ කල් දැම්මේ? දැන් ඒ කල් දැමීම තුල ඒ පනත සංශෝධනය වෙන්නේ නැහැ. අවුරුදු 15කට 20කටවත් මේ බිලියන් 1000කට වැඩි කියලා කියන මහ බැංකු මංකොල්ලේ පරීක්ෂණය කෙරෙන්නේ නැහැ. වැරදිකරුවන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. මුදල් ලැයි කර ගැනීමට සිද්ධ වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ බරපතලයි. ඒ වගේම කියන්නට ඕනේ අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් අනුව අගමැතිතුමාගේ ආරම්භ කරපු CCM එක ප්‍රශ්න රාශියක් ඇති වුණා. ඒ තුල ගැටුම් රාශියක් ඇති වුණා. ඇත්තටම කියනවා නම් මම අගමැතිතුමාට කොච්චර කළගුණ සලකුවාද කියන්නේ ජනාධිපතිවරයාගේ බලතලත් අගමැතිතුමා අරගෙන ක්‍රියාත්මක කළා. මං ඒව ඇහුවේ නැහැ. එතුමා ඒ විදිහට කටයුතු කළා. රාජ්‍ය නායකින් එක්ක ගනුදෙනුවලදී, ජාත්‍යන්තර ගිවිසුම්වලදී ඒ ආකාරයට එතුමා කටයුතු කළා. ජනාධිපතිවරයාගේ බලතලන් එතුමා කටයුතු කළා. 19 වෙනි සංශෝධනයෙන් අගමැතිවරයාට දී නැති බලතල රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ක්‍රියාත්මක කළා. මම ඒ නිහඬව හිටියා කළගුණ දන්න මිනිහෙක් විදිහට. සිංගප්පූරු FTA එක පිළිබඳව මම කොමිෂන් සභාවක් පත් කළා. ඒ කොමිෂන් සභාවේ නිර්දේශ මට ලැබුණා පහුගිය සතියේ. කොමිෂන් සභා නිර්දේශවල කියනවා සිංගප්පූරු FTA එක අවසන් කිරීමේදී වැරදි රාශියක් සිදු වෙලා තිබෙනවා. ඒක මම දීර්ඝව පැහැදිලි කරන්නේ මේ වෙලාවේ. විශේෂයෙන් එහි එක් ඡේදයක සඳහන් වෙනවා ඊට අදාළ නියෝජිත ආයතන ඒජන්සිස් ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමේදී අදාළ අමාත්‍යංශ වෙළඳ වරාය කර්මාන්ත මුදල් ඒ වගේ ආයතන රාශියක් තිබෙනවා. ඒ ගිවිසුම ක්‍රියාත්මක කිරීමට ගිවිසුම අත්සන් කිරීමට ඒ ආයතනවල අනුමැතිය නිර්දේශගත යුතු ආයතන රාශියකින් ඒ නිර්දේශය ලබාගෙන නැතිකම කරලා ඇති බරපතල වැරද්දක් විදිහට මේ කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කරනවා. ඒ නිසා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. මගේ අදහස එය රජයේ මැදිහත් වීම තුළ තාවකාලිකව නැවතිය යුතුයි කියන එකයි. එය සංශෝධන කළ යුතු වෙනවා. ඒ සංශෝධනවලදී සමහර විට මම දන්නේ නැහැ තවත් විශේෂඥයින් යොදවලා මේ සඳහා සම්පූර්ණයෙන් මේ ගිවිසුම ඉවත් කරනවාද සංශෝධන සහිතව කළ හැකිද කියන එක නීති විශාරදයින් සහ ආර්ථික විශේෂඥයින්ගේ උපදෙස් අනුව
Kalaitu karyan vidihatai mama dakinne. Iti eka nisa me tattvayan waladi hita pahadiliwa sadahan karannata ona mama me kiyapu karunu salakilla yomu kirimeedi api me addakim samaga idiriyata weda kirime kramaya kohomada niravul karaganne kiyana karanawa pilibandawa me pilibandawa athiwechcha mataveda waladi විවස්ථාදායකය සහ විදායකය විදායකය සහ විවස්ථාදායකය මේ ගනුදෙනුම බීරගත්තා නම් අපිට සති හතක කාලයක් යන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳගන්න. ඒ මොකද මම සතුටු වෙනවා මම ඔබතුමාලටත් සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ගරු කතානායකතුමාට කරුජාසිරි මහත්මයාට මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රශ්නේ නිරවුල් කරන්න කැඳවපු සෑම සාකච්ඡාවකදීම Tamunansela Sabaguna, May Karialita, Katana Gatmava, Ovatumalava, Mind the Raja Pakshamat Metulu, A Pakshavale, Kandayam, Sri Lankanidas Pakshi, Port to Hemakinik Mava, Travijatika Sandane, Exajatika Peramune, Souther Paksha, Naikyo, A Silu Denikma, Dekua Itam, Visista Sayoga, Ega Prayantravadi Rataka, Tibena, Suhadat Kami, Vatavarne, Itamat, Vedagat Lakshanyak Vidirama Salagani. වේදිකාවල් තුල මහපාරේ මොනවා කියාගත්තත් අපි තුල මනුස්සකමක් ඇති වුණා එකට වාඩි වෙලා ඒ ප්‍රශ්න විසඳා ගැනීම. නමුත් අපි අසමත් වුණා විදායක සහ විස්ථාදායකය ප්‍රශ්නේ බේර ගන්න. ඒ නිසා අධිකරණයට ගියා. අධිකරණය තුල දුන්න තීන්දුව මම අහලා බැලුවා මහජනයා මොනවද මේ ගැන කියන්නේ. නීති විසරදීන් මොනවද ගැන කියන්නේ. මම එතෙන්දි කියන්න උරුණා තව කාරණයක් මේ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඇතැම් අය කරන විග්‍රහ මීට විරුද්ධය මම නිකුත් කරපු පාර්ලිමේන්තු විසුරා හැරීම වාරවසන් කිරීම අගමැතිවරු දෙදෙනා පත් කිරීම ඉවත් කිරීම මේවා පිළිබඳව කරන මම් පිළිබඳව කරන විවේචන වලදී ඊටාම ලදරු ස්වභාවයේ විවේචන තමයි කරන්නේ ඒ මොකද මම නීතිඥයෙක් නොවන බව රටම දන්නවා මම මේ ගැසට් නිවේදනය නිකුත් කළේ මගේ තනිකමැත්තට නෙවෙයි මීට සම්බන්ධ වුණා ජනාධිපති නීතිඥවරු මීට සම්බන්ධ වුණා රටේ ඉහළම නීති විශාරදයෝ ඒ අය සාකච්ඡා කළා තමයි ওই ගැසට් නිවේදන සියල්ල ඒ අයත් මෙතන ඇවිල්ලා වාඩි වෙලා තමයි ওই ගැසට් නිවේදනය ඩ්‍රාෆ්ට් කරලා හදලා මගේ ලේකම්රයා මමත් එතුමත් අස්සම් කළා මේ ගැසට් නිවේදනය නිකුත් කළේ එහෙම නැතුව මේක මේ ලදරුව කරපු වැඩක් නෙවෙයි මේෙහිදී හොඳම උදාහරණය තමයි අධිකරණයේ මේ නඩු විභාග වන අවස්ථාවේ මගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් නීතිඥයින් මම එයාට ස්තුතිවන්ත වෙනවා එයා රටේ ඉහළම පෙළේ නීතිඥයෝ ජනාධිපතිතුරු නීතිඥවරු කී දෙනෙක් එතන හිටියාද ජනාධිපති නීතිඥ නොවන ජේෂ්ඨ විශාරද නීතිඥයෝ කොච්චර හිටියාද මම ගැසට් නිවේදන නිකුත් කිරීමේදී ඔය කියන විදිහට ලදරු වැඩක් කරලා තිබුණා නම් බාල වැඩක් කරලා තිබුණා නම් බුදුදහමේ බාල කියලා හඳුන්වනවා මෝඩින්ට බාල වැඩක් කරලා තිබුණා නම් ඔය ගැසට් ආරක්ෂා කරන්න අධිකරණයට ඔය මගේ පැත්තෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු සහ නීති විශාරදෙන් යන්නේ නැහැ ඒගොල්ලෝ ඉතාලම රටේ පිළිගත් දක්ෂ ඉහළ පෙළේ නීතිවේදීන් නීති විශාරදීන්. ඒකෝට නඩුවේ තීන්දුව පිළිබඳව විශේෂයෙන්ම පාර්ලිමේන්තු විසුරුවා හැරීම සම්බන්ධයෙන් තුමාලාගේ සටන් ව්‍යාපාරයේ ගෙනිච්ච ඡන්දයක් එපා කියලා ඔබතුමාලා උසාවියේ ඡන්දයක් එපා කියලා. නමුත් මේ අර්බුදයේදී මේ දූෂිත වී තිබෙන පාර්ලිමේන්තුව විසුරුවලා අලුත් පිරිසිදු පාර්ලිමේන්තුවක් තෝරාපත් කරගන්න ජනතාවට අවශ්‍යයි කියලා ජනමතයක් ඇති වුණා. ඒක එක්සත් ජාතික පාක්ෂිකය තුලත් ඇති වුණා මම දන්නවා. ඒගොල්ලත් කිව්වා අපිත් ඉන්නවා වැරදි කරනු මුන් ගෙදර යවන්න ඡන්දයක් තමයි උනේ කියලා. ඔබතුමාලත් එක්ක පෙළ පාළිය ආපු රැස්වීමයි ඒක ගත්තාම රටේ මුළු ප්‍රතිශතයේ නෙවෙයිනේ එක්සත් ජාතික පාක්ෂියේ. එක්සත් ජාතික පාක්ෂිකය කොළඹට ඔක්කොම ගෙන්නන්න ගියොත් කොළඹ කොහෙවත් ඉඩක් නැහැනේ බස්නාහිර පළාතත් ඉඩ නැති වෙයි. එතකොට ඒ වගේ තමයි එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ අනිත් පක්ෂවලත්. එතකොට මේ හැම එකේම යම් සීමිත කුටසක් තමයි මේ හැම එකේම සහභාගී වෙන්නේ. එතකොට අධිකරණ තීන්දුව තුල ජනතාව කියන්නේ
ප්‍රශ්නේ විසඳන්න හොඳම මග මේ දූෂිත පාර්ලිමේන්තුව අලුත් මන්ත්‍රී මණ්ඩලයක් තෝරගන්න අපිට අවස්ථාව තිබුණා ඒක නැතුව ගියා අධිකරණ තීන්දුවෙන් ජනතාවගේ ඡන්ද බලය නැතුව ගියා අධිකරණ තීන්දුවෙන් කියලා ජනතාව කියන්නේ මම නෙවෙයි කියන්නේ මම මාධ්‍යවේදීන්ගෙන් අහනවා නීතිඥයන්ගෙන් අහනවා විද්වතුන්ගෙන් අහනවා ජනතාවගෙන් අහනවා බෞද්ධ භික්ෂු සමාජය ඇතුළු අනුත් ආගමික පූජකවරුන්ගෙන් අහනවා පූජකතුමාලගේ ඒකට බහුතරයක මතය අදත් අධිකරණ තීන්දුව කෙසේ වෙතත් ඡන්දයක් දුන්නා නම් හොඳයි කියන එක තමයි රටේ ජනතාවගේ බහුතර මතය. ඉතින් මන්ත්‍රීවරු 122ක් අස්සම් කරලා අධිකරණයට දුන්නේ ඡන්දයක් එපා කියන ඉල්ලීම තමයි. ඉතින් මේ තත්වයන් සැලකිල්ලට ගත්තාම ප්‍රධාන වශයෙන් මම මේ කරුණු පිළිබඳව කතා කළේ අපි මේ පසුබිම් එක්ක ප්‍රධාන වශයෙන්ම අතීතයේ අත්දැකීම් එක්ක අනාගතේ කොහොමද හදාගන්නේ කියන ප්‍රශ්නේ තුලයි. ඒක මම තමුන්නාංශලට තව දෙයක් කියන්නට ඕනේ. පෞගිය අවුරුදු මේ හතරකට ආසන්න කාලය තුල මේ දූෂණේ වංචාව නැති කිරීමේ ප්‍රශ්නවලදී මම කිව්වා මේ තිබෙන විවිධ සමාජ බලවේග රටේ තිබෙනවා. මම හැමදාම කියන දෙයක් තමයි අපේ රටේ ලෝකේ අනික් රටවල් වල ගැන මම කියන්නේ දේශපාලන බලවේග වලට වඩා සංස්කෘතික බලවේග බලවත් කියන එක. ආගමික බලවේග, භාෂාව පිළිබඳව බලවේග. ඒ සිරිත්විරි සම්ප්‍රදායන් සංස්කෘතීන් මේ පිළිබඳව අපේ තිබෙන සමාජ බලවේග ඉතාම ශක්තිමත් සහ පුළුල්. බොහෝ වෙලාවට රටේ ආණ්ඩු හදන්නේ ආණ්ඩු පෙරලන්නේ දේශපාලන මතයට වඩා මේ සංස්කෘතික බලවේග. මම බොහොම පැහැදිලිව පහුගිය කාලවලදී කිව්වා මේ භික්ෂුන් වහන්සේලාට නඩු පැවරීමේදී විශේෂයෙන් මේ අලි ඇතුම් පිළිබඳව ප්‍රශ්නේදී පෙරහැරවල් වලට අලි නැහැ කියලා අලි ඉන්න දේවාල විහාර විතරක් නෙවෙයි. ඒක පුළුල් සමාජ බෞද්ධාගමික සංස්කෘතික විරෝධයක් දැඩි ලෙස ආවා. එතකොට මම බොහොම පැහැදිලිව කිව්වා මේ අලි ඇතුම් නිදහස් කරමු. මේක යම් කිසි මොකද්ද නීත්‍යානුකූල තත්ත්වේ බලමු. මේ එක දිගට භික්ෂුන් වහන්සේලා සිරභාරයට ගන්න මේ වැඩේ කරන්න එපා මේ අලි ප්‍රශ්නෙට කියලා. ඒ තුල මුළු භික්ෂු සමාජය අපිට නැතුව ගියා. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම මම පැහැදිලිව කියන්නට ඕනේ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම. මේ රටේ යුද්ධයක් කරපු රටක යුද ජයග්‍රහණයක් ලබා දීලා ප්‍රභාකරන් වගේ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් නැති කරපු අපේ රණවිරුවෝ. ඒගොල්ලන්ට විරුද්ධව ඒගොල්ල හිරේ දාන එක කරන්න එපා කියන එක මම නිතරම කියපු දෙයක්. නමුත් මම කියපු දේ ඇහුවේ නැහැ. අපේ හමුදාව විනයගරුක සීලාචාර හොඳ හමුදාවක් නිසා මේ සියලු දේවල් ඉවසගෙන ඉන්නවා. නමුත් අද ජාත්‍යන්තරයේ කියන විදිහට අපේ හමුදාවලට දඬුවම් කරන්න ඕනේ. හැබැයි අපේ හමුදා විනාශ කරපු ප්‍රභාකරන්ගේ මිනිස්සුන්ට දඬුවම් නැහැ. ඒ මිනිස්සු ලෝකේ රටවල් වල ඉන්නවා. LTT එකේ ප්‍රබලයෝ විදේශ රටවල් වල ඉන්නවා. එතකොට ඔය කියන ජාත්‍යන්තරය අපිට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඔක්කොම කරන්නේ හමුදාට විරුද්ධව පරීක්ෂණ පවත්‍ර පාපලලා. මානව හිමිකම් ගැඩුවා, ජාත්‍යන්තර යුද නීති ගැඩුවා කියලා අපිට තමයි මේ ඔක්කොම චෝදනා කරන්නේ. එතකොට අපේ ත්‍රිවිධ හමුදා පොලිසිය සිවිල් ආරක්ෂක රටේ ජනාධිපතිවරයාගේ ඉඳලා සිවිල් ජනතාව ලක්ෂයක් විතර මැරුවා. එතකොට ඒ අය අද ජීවතුන් අතර ලෝකේ රටවල් වල සැඟවිලා ඉන්න මිනිස්සු ලංකාණ්ඩුවට සැඟවිලා ඉන්න අය මේ රට ගෙනල්ලා දඬුවම් දෙන්න වැඩපිළිවෙලක් කොහෙද තියෙන්නේ? එහෙම එකක් නැහැ. ජාත්‍යන්තරෙන් එහෙම දෙයක් කතා කරන්නෙත් නැහැ. අපේ රට ඇතුලෙන් කතා කරන්නෙත් නැහැ. එතකොට හමුදාවයට දඬුවම් දෙනව නම් අරගොල්ලන්ටත් දඬුවම් දෙන්න ඕනේ. එහෙම නැත්නම් දෙකොල්ලගෙම දඬුවම් අයින් කරගෙන එකඟතාවයකට එන්න ඕනේ. හරි යුද්ධයක් කෙරුවා දෙපැත්තේ මැරුණා. එතකොට අර පැත්තෙන් කියයි නෑ අපේ මෙච්චර මැරුණා, ප්‍රභාකරන් එක්ක මේ අය මැරුණා, මෙච්චර මැරුණා කියලා. ඉතින් අපෙත් ජනාධිපති මැරුණා අපෙත්. රණසිංහ ප්‍රේමදාස මහත්තයා. අපේ නාවික හමුදාපති ඉඳලා හමුදාපතිවරු මැරුණා. අපේ ජෙනරල්ලාගේ ඉඳලා කොච්චර මැරුණාද? අපේ ද්‍රවිඩ දේශපාලන නායකයෝ අමෘතලිංගම්ලා, ලක්ෂ්මණ කදිරගාමන්ලා, නීලන් තිරුචෙල්ලම්ලා කොච්චර මැරුණාද? එතකොට ඒවා මරපු අයට විරුද්ධව මම දරන මතය තමයි ඉතා පැහැදිලිව එහෙමනම් ඔක්කොම නඩු දාන්න ඕනේ.
ඒමනම් අපි ඔක්කොම ජාත්‍යන්තරත් එක්ක කතා කරලා අපේ හමුදාවල් න්‍යාස් කරගන්න ඕනේ. දැන් ද්‍රවිඩ සිරකාරයෝ මේ LTT සම්බන්ධයෙන් නිදහස් කරන්න කියන ඉල්ලීම තියෙනවා. අපි සාකච්ඡා කීපයක් පැවැත්තුවා. ඉතින් ද්‍රවිඩ සිරකාරයෝ නිදහස් කරනවා නම් අපේ හමුදාවලට විරුද්ධව දැන් පහුගිය දවස් අවුරුදු ගාණේම ඔය නොයෙකුත් නඩු මේ මේ යුද්ධ කාලේ තිබිලා සහ ඉන් පස්සේ හමුදාවල ඇතුළේ ඉන්න ඒ ඔක්කොම නිදහස් කරන්න ඕනේ. ඒත් එළියට දාන්න ඕක. ඒක තමයි සාධාරණත්වය. එක පැත්තක විතරක් නඩු අහලා මේවා මේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් අනික් අතට මම කියන්න ඕනේ මේ පහුගිය දවස්වල මේ ප්‍රශ්නෙත් එක්ක ඇතිවෙච්ච කරුණු කාරණා වලදී තමුන්නාන්සලාගේ කතිකයෝ තමුන්නාන්සලාගේ ප්‍රවෘත්ති සාකච්ඡා තිබ්බය මාව ගඩාපිවාගේ ඇදගෙන ගිහිල්ලා මරන්න කියලා. ගඩාපිවාගේ ඇදගෙන ගිහින් මරන්න කිව්වා. ඒ වගේම තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරු මෙතන නෑ ඒගොල්ල කිව්වා මාගම සේකර මාවතේ මගේ ගේ ගිනි තියලා උඩු කරලා ඔක්කොම මරලා දානවයි කියලා තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරු කිව්වා. තමුන්නාන්සලා එක්ක රට විනාශ කරන NGO කාර්යෝ ප්‍රවෘත්ති සාකච්ඡා දීලා කිව්වා ගඩාපිට කරන වැඩේ කරනවායි කියලා. ඇයි එහෙම මේ කියන්නේ? ඇයි එහෙම කියන්නේ? මේ රටේ කිසිම රාජ්‍ය නායකයෙකුට එහෙම කියලා නැහැ. මේ රටේ බොහොම දැඩි පාලකෙක් විදිහට සමාජයේ කතා කරන JR ජයවර්ධන මහත්තයාගේ කාලේ මේ රටේ ප්‍රශ්න ගණනාවක් වුණා. එතුමාගේ ආණ්ඩුව විරුද්ධව බොහොම සටන් කළා. මම ඒ කාලෙත් හිරේ ගියේ කෙනෙක්. බණ්ඩාරනායක මැතිගේ ප්‍රජාහිතිය අහෝසි කරපු වෙලාවේ. JR ජයවර්ධන ජනාධිපතිතුමා ඉන්දුලංකා ගිවිසුම අත්සන් කෙරුවා. මුළු රටටම ඇඳිරි නීතිය දාලා. හජි නීතිය දාලා නෙවෙයි. ඇඳිරි නීතිය දාලා ඉන්දුලංකා ගිවිසුම අත්සන් කෙරුවා. අපි මහපාරිබුදිය ගත්තා විරුද්ධව. එතකොට ඒ කාලේ මිනිස්සුන්ට පුළුවන්කමක් තිබුණා නම් ඇඳිරි නීතිය නොදා හිටියා නම් ඔය අද කියන මගේ ගේ වට කළා මට කරනවයි කියන දේ රටේ ජනතාව මේ වෙලාවේ කියයි. හැබැයි රටේ ජනතාව එහෙම කිව්වේ නැහැ. ඇයි ඒ? ප්‍රේමදාස ජනාධිපතිතුමා මොන තරම් ප්‍රශ්න වලට මුහුණ දුන්නාද? මම එතුමා බොහොම ගරු කරන කෙනෙක්. රණසිංහ ප්‍රේමදාස මහත්තයා එතුමාට මොන තරම් ප්‍රශ්න ආවද? මොන තරම් ජනතා විරෝධය ආපු තැන් තිබුණාද? හැබැයි එතුමාට කවුරුවත් කිව්වේ නැහැ. එතුමාගේ ගේ වට කරනවා JR ජයවර්ධනවත් රණසිංහ ප්‍රේමදාස මහත්තයාවත් කිව්වේ නැහැ. ගඩාපිට කරන වැඩේ කරනවා කියලා. ඒ කාලේ නම් ගඩාපි මැරිලා නැහැ. ඊට පස්සේ ගඩාපි මැරුණේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැදින් හිටියා. එතුමිට විරුද්ධ කොච්චර රටේ දේවල් සිද්ධ වුණාද? කවුරුවත් කිව්වේ නැහැ ගඩාපිට කරන වැඩේ කරනවා කියලා. මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ විශාල ජනතා විරෝධයක් තිබුණා. ඒක ප්‍රජාතන්ත්‍රවාදය තුළ තමයි එතුමා පරාජය කෙරුවේ. හැබැයි කවුරුවත් කිව්වද ගඩාපි වාගේ ඇදගෙන යනවායි කියලා මහින්ද රාජපක්ෂ මහත්තයා? නෑ. ඇයි එහෙනම් මට කිව්වේ? මට කිව්වේ එහෙම කරන්න පුළුවන් හින්දා. එහෙම කරන්න ආව නම් බලා මම නිස්සබ්දව බලාගෙන ඉන්න මිනිහෙක් හින්දා. JR ජයවර්ධනගේ ඉඳලා අනික් නායකයෝ ඔක්කොටම මේ වැඩේ කරන්න ගියා නම් ඒ කියපු එකෙක් ඉතිරි වෙන්නේ නැහැ. ගෙවල් වල ඉඳ හම්බෙන්නෙත් නැහැ. හැබැයි දන්නවා මං වගේ මිනිහෙකුගේ ගේ ගිනි තියන්නත් පුළුවන්, වට කරන්නත් පුළුවන්, ගඩාපි වාගේ මාව ඇදගෙන යන්නත් පුළුවන් කියලා දන්නවා මාව. ඒක නිසා තමයි මට එහෙම කියන්නේ. ඒක මගේ ප්‍රතිපත්තිය සහ දර්ශනය තුළ රටේ යහපත් සමාජයක මිනිස්සු හොඳ පැත්ත දකිනවා වගේම රටේ ඉන්න අපරාධකාරයෝ, පාතාලයෝ, ම්ලේච්ඡයෝ, රටේ ඉන්න නොදියුණු අය ඒ ප්‍රකාශය කෙරුවේ ඒක නිසා. මාව ඝාතන කිරීමේ කුමන්ත්‍රණය පිළිබඳව තමුන්නාන්සේලා මම දැක්කේ නැහැ කිසිම තැනක මෙහෙ එකක් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවයි කියලා. ඒ කියන්නේ කුමන්ත්‍රණය ඔප්පු වෙලා නෙවෙයි. නමුත් ඒකට කරුණු කාරණා රාශියක් තියෙනවා. දැන් මේ දිනවල මගේ භාරයේ පොලිසිය තිබුණ නිසා ඒ පරීක්ෂණවල ලොකු ප්‍රගතියක් තියෙනවා. නමුත් අවාසනාව කියන්නේ රටේ ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය අධිකරණයේ විභාගය වෙන වෙලාවේ පහුගිය නඩු දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එක්කෙනෙක් වන්නේ. මම ඒ ගමන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට කතා කරලා ඇහුවා, දැන් මොකද මේ පත්තරවල තියෙනවා මේ ගිහින් නැහැ කියලා. ඔව්සර් එක වැරදීමක්, සමාවෙන්න කියන එක සිය සැරයක් විතර කිව්වා. නමුත් සමාවෙන්න කියන එක සිය සැරයක් කියන එකද ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳව අධිකරණයේ පවතින විභාගයකට එහෙම ඒ කියන්නේ කොතෙක් දුරට
මේක නොසලකා තියෙනවද කියන ප්‍රශ්නේ. ඉතින් ඒ නිසා ඒ පරීක්ෂණෙත් දැනට යන තොරතුරු තියෙනවා බොහොම පැහැදිලි දේවල්. මම ඒකනත් මතක් කරුවේ මේ සියලු දේවල් එක එහෙම දෙයක් පිළිබඳවත් වාර්තා වෙන නිසා. දැන් ගැසට් නිවේදන මූලික අයිතිවාසයන් FR දාලා තියෙනවා. මේ ගැසට් නිවේදන ගැහුවේ නීති විශාරදයින්ගේ උපදෙස් අනුව ඒගොල්ලත් ළඟ ඉඳන් ඒගොල්ලා ඩ්‍රාෆ්ට් කළා. මම අත්සන් කෙරුවේ ඊටාම සත්භාවයෙන් මම මේක කෙරුවේ. ඊටාම යහපත් චේතනාවෙන් කෙරුවේ. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ යුතුයි කියලා අපවිත්‍ර අපිරිසිදු චේතනාවකින් කළා නෑ. මම මේවා බොහොම පිරිසිදු චේතනාවකින් සත්භාවයකින් රට තුල බරපතල දේශපාලන අර්බුදයක් ඇති වුණා. මේක විසඳා ගැනීමට හොඳම ක්‍රමය ඡන්දයකට යෑමයි ජනතාවගේ. ඒක නිසා පාර්ලිමේන්තුවේ මේ ලියුම අත්සන් කළේ 122යි මන්ත්‍රීවරු. ලක්ෂ 155ක් ඡන්දදායකයෝ. එතකොට ලක්ෂ 155ක් ඡන්දදායකයින්ට බලය දෙන්න මම ගැසට් නිවේදනය ගැහුවේ පාර්ලිමේන්තුවේ ඉන්න 122කට වැඩිය ලක්ෂ 155 ඡන්දය තමයි ජනතා පරමාධිපත්‍යයේ තීරණාත්මක සාදය සහ සාක්ෂිය සහ රට වගේම ලෝකය පිළිගත යුතු වෙන්නේ කියලා. ඒ නිසායි මම මෙතෙන්ට ගියේ. ඒක නා බොහොම පැහැදිලි පිරිසිදු චේතනාවකින් මම කරපු දෙයක් මේවා. ඒ පිරිසිදු චේතනාව තුළ මම කරපු දේවල් වලට මට FR දාලා මට දඬුවම් දෙනවා නම් මේ දෝෂාභියෝග වෙනවා නම් ඒක ඒක කරපු ආවේ. හැබැයි ඉතිහාසයේ ලියවෙයි. වෙන කවුරුවත් ලිව්වේ නැත්නම් මම ලියනවා. මැරෙන්න කලින් මම දැන් මේ දවස්වල ලියාගෙන යනවා. මම පෞගි දවස්වල කිව්වේ මම පොතක් ලියනවා කියලා රණලි ක්‍රමං අත්‍යත් එක්ක පාලනය කරන මම මේ දවස්වල ලියාගෙන යනවා ඒක. ඒක මේ මම ජනවාරි අන්තිම පෙබරවාරි එනකොට මම හිතනවා පිට කරන්න පුළුවන් වෙයි කියලා. මම ඒකේ මේවත් දානවා. මේ FR ගැව්වට උසාවි මෙහෙම තීන්දුව දුන්නට මගේ චේතනාව කුමක්ද? ලක්ෂ 155කට ජනවර්ම දීම පාර්ලිමේන්තුවේ ඡන්ද එපා කියපු 122කට වඩා ශක්තිමත් කියලා මම දන්න නිසා කියලා. ඒ නිසා මම ඒක ගලේ කිටු වගේ ඉතිහාසයට මම ලියනවා. මම මගේ දේශපාලන ජීවිතය තුළ මම පස්සරසරියක් මැරලා තියෙන මිනිහෙක්. මම ඉස්සෙල්ලා මැරුණේ 71 මාව කිසිම ජීවිපියකට සම්බන්ධයක් නැතුව මගේ නම දීලා මාව චේගුවිරකාරයා කියලා මාව ගෙනිහිල්ලා මට ගහලා කණත්තර ගෙනිහිල්ලා පොළොන්නරුවේ දනගහපිය කියලා දනගස්සලා මම බලාගෙන ඉන්නවා වෙඩිපාර පිටිපස්සේ කොන්දටේ කියලා ආවෙ නැ ආය ආපහු පයින් ගහලා මාව ජිප් එකට දාගෙන ගෙනිහිල්ලා මඩ කලපු ඉහිර ගෙදර අවුරුදු එකමාරක් මං හිටියා. ඒ පළවෙනි දෙවියන් වහන්සේ මාව බේරගත්ත දැන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. මම ආත්මීය වශයෙන් මම විශ්වාස කරනවා මම ධාර්මික ජීවිතයක් මම පෙරාත්මවලත් ගත කරලා ඇති කියලා. ඒ නිසා තමයි මගේ ජීවිතේ මම බේරලා තියෙන්නේ කියලා. LTT මට පස්සරයක් ගැහුවා. පස්සරයක් ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කිව්වේ ඒකයි. මගේ මේ රෝම කූපයකට දැනුණේ ඒක එක ප්‍රහාරයක්වත්. මට ගහන්න ආපු LTT කාරෝ වරින් වර අවස්ථා පහේම පොළොන්නරුවේදී ෆයිනයිට් කාලා මැරුණා. ඊළඟට ගෙදෙට්ට කේක් අරගෙන ඇවිල්ලා ගේට්ටුවෙන් අල්ල ගන්නකොට එහෙම වුණා. ඊළඟට ඔබට මතක ඇති ඒ මරන්න ආපු එක මිනිහෙක් හිරබාරේ ඉන්නකොට මම ඔහුගේ ජීවිත දානේ හිරෙන් ඔව්ව නිදහස් කෙරුවා. අවසාන මට ප්‍රහාරය බොරලැස්කෙමුවේ ප්‍රහාරයේදී අහිංසක මිනිස්සු 4-5 දෙනෙක් මැරුණා. අගමැතිතුමාට මතක ඇති රාජගිරිය ඇන්නම් පෙරරා ප්‍රතිමාව හන්දියේ අපිට ගහපු හැටි අපි හදිසි නීතියට ඡන්දෙ දීලා එන වෙලාවේ LTT එක ඇවිල්ලා පැනලා මාව එතෙන්ට කොටු වුණා. මගේ නෝනයි දරුවෝ යාපු වාහනේ එතන ගෙදරක තිබිලා LTT කාරෝ අරගෙන ගියේ උන් පැනලා ගියේ ඒ වාහනයක් ආණ්ඩුවේ අරගෙන ගියේ. ඊට පහුවදාර මල්වානේ පැත්තේ දාලා තිබිලා ආවුණා. ඉතින් ඒ එවැනි අවස්ථා ගණනාවක්. ඒක නිසා මම මේ ඔක්කොම ගත්තාම 1971 ඉඳලම එතකොට මගේ වයස අවුරුදු 19යි මගේ වයස දැන් අවුරුදු 67 ඉවරයි. අවුරුදු 19 ඉඳලම මම බෝනස් ඉන්නේ. මොකද මාව දෙවියන් වහන්සේ මාව බේරගෙන තියන්නේ ඒ අවස්ථා පහකින්. ඉතින් ඒක නිසා මේ මාව ගඩාපි වගේ ඇදගෙන යන අයට ඇදලා ගෙනිලා මරන්න පුළුවන්. ඒක ගැන මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. ඒගොල්ලන්ට මං හමුදාව දාලා STF දාලා වෙඩි තියන්නේ නැහැ. එහෙම ඕන වෙලාවක ඇවිල්ලා වට කරපුවාම
මම නිශ්ශබ්ද ඉන්නවා එනවයි කියලා දැනගත්තා මං ගේට්ටු අරිනවා මගේ හන ආරක්ෂක STF ඔක්කොටම අයින් වෙන්න කියලා මං කියන ඔක්කොම යන්න ඒගොල්ලන්ට ඇවිල්ලා ගේයි ඔක්කොම ගිනි තියලා මාව මරලා දාලා යන්න කියලා ඔය NGO කාරයින්ටයි තමුන්නාංශලක ඔය කියපු മന്ത്രിවරුන්ටයි මම බොහොම පැහැදිලිව කියනවා ඉතින් ඒක නිසා මේ සියලු දේවල් එක්ක අපි කල්පනා කරන්න ඕනේ මේ අත්දැකීම් එක්ක අපි මොන විදිහටද දැන් ඉදිරිය පිළිබඳව කරුණු කාරණා සිද්ධ වෙන්නේ කියලා. ඉතින් මේවා එක්ක මේ විදිහටමද මේ ආණ්ඩුව යන්නේ. දැන් ඔබතුමාලා දැන් ඔබතුමාලාගේ මේ മന്ത്രിවරු මට දුරකථනයෙන් කතා කරලා කියනවා සමහර අය මාව හමු වුණා ඊයේ පෙරේදාත් මේ කිව්වා අපි දැන් කොහොම එකතු වෙලා මෙහෙම ගමනක් යන් කියලා. හැබැයි මේ මේ දේවල් එක්ක මේ ගමන යෑම පිළිබඳව මම දකින්නේ මොකද්ද සාධිකය කියලා. මම දකින්නේ මොකක් සාධිකය කියලා. ඉතින් ඒ නිසා මම මේ ගැටුම් හදාගන්න මට උවමනාවක් නැහැ. මේ ගැටුම් හැදෙන්න හැදෙන්න රට වැටෙනවා. මේ දූෂිත තත්ත්වයන් ඉතාමත්ම ප්‍රබලයි. පාර්ලිමේන්තුවේ ඉතාමත්ම දූෂිත දේශපාලකයන් පිරිසක් ඉන්නවා. අපේ කැබිනට් මණ්ඩලය ගත්තාම දූෂිතයින් පිරිසක් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙච්ච රටේ ජනතාවට දුන්න යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළා තියෙනවා. මේකට වැරදිකාරයා මම නෙවෙයි කියන එක මම බොහොම පැහැදිලිව කියනවා. ඒ මොකද මම මේ පරිත්‍යාගය කළා මගේ සියලු කැපවීම් මම කරලා තියෙනවා. ඒ සියලු දේවල් විනාශ කළා. ඒ ඔක්කොම විනාශ වුණා. මේ රට මට ඡන්දේ පාවිච්චි කරපු අති බහුතරයක් නියෝජනය වෙන එක්සත් ජාතික පක්ෂයේ. ඒ ගෞරවනීය එක්සත් ජාතික පාක්ෂිකයෝ ඒගොල්ලන් දන්නේ නැහැ මේ මේ විදිහට මේ කුණු වෙලා තියෙන මේ දේශපාලන ඔද්දල් වෙච්ච ජරාජීර්ණ වෙච්ච මේ දේශපාලන ක්‍රමේ අභ්‍යන්තර තත්ත්වය ඒගොල්ල දන්නේ නැහැ. ඉතින් ඒගොල්ල දන්නවනම් මම හිතන්නේ නැහැ ওই විදිහට ඔච්චර කෑ ගහන්න පෙළපාලියයි වටකරයි ඕවට එකතු වෙයි කියලා. ඒ නිසා මේ රට ගත්තාම අපි කියන වාසනාවන්ත රටක් කියලා ඇත්තටම වාසනාවන්ත රටක් තමයි. හැබැයි මේ රට ගොඩ ගන්න මේ රට ගොඩ ගන්න හෙට දවස වෙනුවෙන් මේ රටේ දූෂණයෙන් තොර දේශපාලඥයෝ කී දෙනෙක් ඉන්නවද මේ රටේ දූෂණයෙන් තොර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන්න අවශ්‍ය පිරිස කවුද අන්න ඒ අයගේ ඒක රාශියමත් තමයි අවශ්‍ය වෙන්නේ ඒ තුල හොඳ රටක් හදන්න හොඳ සංවර්ධනයක් ගෙනියන්න දූෂිතයෙන් තොර පාලනයක් ගෙනියන්න අපිව කතා කරන සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ යහපාලන දේශපාලන සංකල්පය ඉෂ්ට වෙන්න මේ විදිහේ රටට ආදරය කරන රට ගැන හිතන රටේ සංස්කෘතික වටිනාකම් දන්න ආගමික ධර්මතාවයන් එක්ක සමාජ හරපද්ධති වලට ගරු කරන ලෝකේ රටවල් දියුණු වෙලා තියෙන්නේ එහෙමයි. ඉතින් ඒක නිසා මම ඉදිරියේ ප්‍රශ්නාර්ථයක් තියෙනවා. එහෙම රට ගොඩ ගන්න පිරිසක් කෝ කියලා. මේක එක්කෙනෙකුට දෙන්නෙකුට කරන්න බෑ. මේකට හොඳ පිරිසක් ඕනේ. ජනතාවට ඒ නායකත්වය දෙන්න හොඳ පිරිසක් ඕනේ. ඒක නිසා මට රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේකයි කෙනෙක් අහන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර්ලිමේන්තුවේ 225ම තිබුණත් අගමැතිකම දෙන්නේ නැහැ කියලා මම කිව්වා නේද කියලා. දැන් අදි පස්සේ අහයි. නොයෙක් අපහාස උපහාස කරයි. ඒක මගේ දේශපාලන මතය. මම ඒ මතයේ තියෙන ප්‍රබලකම නිසා තමයි මම එහෙම කිව්වේ 225ම අස්සන් කළත් මම රනිල් වික්‍රමසිංහ අගමැතිකම දෙන්නේ නැහැ කියලා. එතකොට ඔබතුමාලා එතනදී පාර්ලිමේන්තුවට ගිහිල්ලා 117ක් අස්සම් කළා පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්නුවා පාර්ලිමේන්තුවට කිසිම තැනක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නැහැ ජනාධිපතිට යෝජනා කරන්න නියෝග කරන්න කිසි තැනක මෙන්න මෙයා අගමැති විදිහට පත් කරන්න කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ කොහෙවත් නැහැ අධිකරණයටත් බෑ මම දන්න විදිහට කොහෙවත් තැනක අහවල් පුජ්‍යලයා අගමැති විදිහට පත් කරන්න කියලා අධිකරණයටත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ නීතියක ඔයවත් නැහැ. ඒක බොහොම පැහැදිලිව තියෙන විධායක ජනාධිපතිවරයාට. නමුත් මම සදාචාර සම්පන්නව පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කරන කෙනෙක් විදිහට පාර්ලිමේන්තුවේ 117ක් කතානායකතුමාගේ ඡන්දය පෙන්නපුවාම රනිල් වික්‍රමසිංහතුමාට දෙන්නේ කියලා ඒ අනුව මම තීන්දු කළා. මම මගේ පුජ්‍යලික මතය දේශපාලන මතය 225ම අස්සන් කළත් දෙන්නේ නැහැ කියන මතය ඒක එහෙමම තමයි අදත් නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුළ මම ඒ පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරලා මම තීන්දු කළා
අගමැතිකම දිය යුතුයි කියලා. මම මේක දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සදාචාර සම්පන්න සමාජයක ලක්ෂණයක් විදිහටයි මම දකින්නේ.